දෙවියන් වහන්සේගේ උත්තරීතර ආශිර්වාදයේ සමග අපි තවත් දවසකට පිය නගනවා. ඉතාමත් සුන්දර දවසක් බිනර මාසේ 22 වෙනිදා, ඒ වගේම ජීවන ජලධාරාවේ 265 වෙනි ජල බිඳුවත් සමග ඔබම මුණගැහෙනවා. රාජාලියාගේ ජීවිත කතාවෙන් අපි බොහෝ දේ ඉගෙන ගනිමින් ඉන්නවා. ජීවිත ආදර්ශයෙන් අපට දේවල් උගන්වන ඉතාමත් අනර්ග නිර්මාණයක් රාජාලියා. අපි මේ වෙනකොට දැක්ක තරුණ රාජාලියා තරුණියක්ව හොයාගන්න ආකාරය, තරුණිය තරුණයාව පරීක්ෂා කරලා බලන ආකාරය, තමන්ට සුදුසු සහකරුද මේ හම්බ වෙන්නේ, ඒ පරීක්ෂණය 3 වතාවකදී සමත් වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ මේ දෙන්න විවාහ ගිවිසුමකට එනවා. අපි දැක්කා මේ දෙන්න මේ විවාහ ගිවිසුමට මේ එකඟතාවයට ආවට පස්සේ මොනවද දන්නවද වෙන්නේ? හරි ලස්සනයි, මේ තරුණයාත් මේම පියාට, කියන්නේ තමාගේ පියාපත් විහිදෙනවා, තරුණියත් පියාපත් විහිදෙනවා, දෙන්න දෙපැත්තින්ද පියාපත් විහිදුවලා අතින් අත අල්ල ගන්නවා. අපි දෙන්නේ අතින් අත අල්ලන අත් දෙකෙන් අල්ලගෙන මේ යන්නේ පද්ද ගමනක් යන්නේ. අන්න ඒ වගේ මේ විවාහ ගිවිසුමට එකඟ වූ මොහොතේදී මේ දෙන්න මොනවද කරන්නේ? පියාට විහිදවලා මෙහෙම දෙන්න දෙපැත්තෙන් පියාට විහිදවලා, පියාටෙන් පියාටව දෙන්න අල්ලගෙන අතින් අත අල්ලගෙන මෙහෙම හරි ලස්සනට ඒගොල්ලෝ කරනවා. එක රවුන්ඩ් 3ක් විතර කැරකෙනවා මෙහෙම. ඉතාම සතුටින් ඒක ඒගොල්ලන්ගේ ජීවිතේ ගත්තා වූ ඉතාමත් වැදගත් තීරණයක්. ඒගොල්ලෝ උත්පරිමෙන් සතුටු වෙනවා. දැන් ඔබ දකිනවා විවාහ මංගල්‍ය උත්සවදී ඒගොල්ලෝ සතුටු වෙනවා, නටනවා. ඒ මොකද ඒ සතුට? ඒ දේ මේ දෙන්නගේ ජීවිතේ දැන් අත්දකින්න යනවා. මේගොල්ලෝ අතින් අත අල්ලගෙන පියාපතෙන් පියාපත අල්ලගෙන මේව කැරකි කැරකි ඒගොල්ලෝ අහස් ගැනේ ගොඩාක් සතුටු වෙනවා. ඒ මේ අත යනවා ඒගොල්ලෝ එහාට මෙහාට පෙරලෙමින් කැරකෙමින් දෙන්න අතින් අල්ලගෙන. එහෙම කර කර මේගොල්ලෝ ඉහළමටම ගිහිල්ලා කන්දක් මුදුනේ ඒගොල්ලන්ගේ කූඩුව හදනවා. අපි ඒ ටිකේ කතා කළා කූඩුව හදන ආකාරය. ඒකේ දිගපළල අපි දැක්කන් අඩි 9ක් විස්කම්බය, අඩි 20ක් ගැඹුර. මේ කූඩුව හදලා මේගොල්ලෝ පැටව බිහි කරනවා, දරුවන් පෝෂණය කරනවා, අන්තිමට ඉස්කෝලේ ගෙනියන හැටි තමයි අපි ඊයේ දැක්කේ. මොකද්ද මේ පියාඹන පාසලට ගෙනියන ආකාරය, පිහාටු දාලා සැපට සැප පහසුවට හිටපු පැටව ටිකට දැන් මේගොල්ලන් එපා වෙන්න සලස්සනවා කූඩුව. හොටෙන් ඇදලා ඇදලා ඔක්කොම ඇදලා දාලා තවත් මේකේ ඉන්න බැරි වෙන තරමට කූඩුව අවුස්සලා පැටව එළියට යනවා. ඒ වෙලේ වැටුණොත් කියලා එයා පීඹන වෙලාවේ පැටියා අම්මා තාත්තා යටින් ගිහිල්ලා මෙහෙම පියාපත් මත ඒගොල්ලෝ වැටෙන්න දෙන්නේ නැතුව මේ පැටව දරා ගන්නවා. මෙහෙම තමයි ඒගොල්ලන්ව රැක බලාගත්තේ ගැන්නුවේ. දැන් මේක අපට අදාළ වෙන්නේ කොහොමද කියන එකයි අපි අද කතා කරන්නට යන්නේ. අපි යමු දේව වචනයට. ද්විතීය කතාව 32 අපි ඊයේ හිටියේ, අපි කියුවේ අපි ඊයේ කියුවේ 11 වෙනි පදේ මේ රාජාලියා උගේ කැදැල්ල අවුස්සා උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා, උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන් කියලා නතර කරනවා. එතනින් එහාට කියන කතන්දරය අද අපි කියවන්න යනවා. මේ බලන්න ඒ කරනවා වගේ. හැබැයි ඊට කලින් මම තව දෙයක් ඔබට පෙන්වන්නට යනවා. මේ 10 වෙනි පදයේ කියනවා කාන්තාර දේශයකදී පාළු වූ භයංකාර වූ වනයේදී ඔහු උන්වහන්සේට සම්බවිය. ඔබව මාව උන්වහන්සේට හම්බ වුණේ අපේ ජීවිතේ ඉතාම භයංකාර තැනක නේද? අපේ ජීවිතේ පාළු වෙලා භයංකාර තැනක අපි ඉන්නකොට නෙවෙයිද උන්වහන්සේට අපිව හම්බ වුණේ? භයංකාර වූ වනාන්තරයකදී, වනයේදී අපි අතරමං වෙලා ජීවිතේ ඔබම ඔබ යනවා. මොනවා කරන්නද දන්නේ නැහැ, කොහේ යන්නද දන්නේ නැහැ, කවුරු කියන දේ හරිද දන්නේ නැහැ. මෙන්න මෙබඳු තැනකදී නෙවෙයිද උන්වහන්සේ ඔබව මාව හොයාගත්තේ? පොඩක් හැරිලා බලන්න. තව ටිකක් මේක විස්තර කරනවා. කාන්තාර දේශයකදී වතුර තිබුණේ නැහැ. වේලිච්ච තැනකදී අපිව මුණ ගැහුණේ. අපේ ජීවිත වේලිලා තිබුණේ එතකොට. ඊළඟට කියනවා පාළු වූ භයංකාර වූ වනයේදී උන්වහන්සේට හම්බ වුණා. ඊළඟට බලන්න උන්වහන්සේ ඔහු වට කරගෙන, ඔහු රැක බලාගෙන තමන්ගේ ඇසේ කළුරු වාව මෙන් ඔහු ආරක්ෂා කළසේක. ඇත්තටම මේ දේ කළාද නැද්ද? හැරිලා බලන්න ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ මං හැරිලා බලනවා. මේ දේ මේ විදියටම කළා උන්වහන්සේ. රැකවල් කළා, ආරක්ෂා කළා, වට කරගත්තා,
ඇත්තටම උන්වහන්සේ මේ දේ කළා මගේ ජීවිතේ නම් මම විශ්වාස කරන ඔබටත් මේ අත්දැකීම ඇති කියලා. ඇහි කලුරුවෙන් මම නුඹව රැක ගන්නවා කියලා කිව්වා. ඒ වගේම කළා. ඒක තමයි අද මම මේ විදිහට කතා කරන්නට හේතුව. ඒ පාළු වූ භයංකාර වූ වනාන්තර ස්ථානයේ උන්වහන්සේ මාව හොයාගෙන මේ දක්වා රැකවල් කළා. මේ දක්වා මාව ගෙනාවා. ස්වාමීන් වහන්සේට මම ප්‍රශංසා කරනවා. අපි මේ දවස තේරුම් ගමුද මේ උන්වහන්සේ අපව ගෙන ආපු ගමන පොඩක් මෙනෙහි කරමුද. අපි දිනපොත ලියන්න කලින් ආපහු හැරිලා බලමුද ඔබේ ජීවිතේ මගේ ජීවිතේ උන්වහන්සේ මොනවද කළේ කියලා. අපි උන්වහන්සේට ස්තුති කරන්න කාලයක් ගමුද. හෙටත් මුණ ගැහමු. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මේ දේවල් මෙනෙහි කරන පිණිස ඔබ සමග වේවා.